ඔබ දැකල ඇති සමහර ත්‍රීරෝද රථ තනකොළ කපන යන්ත්‍ර වගේ වාහන සහ උපකරණවලට ඉන්ධනය යොදද්දි එම ඉන්ධනත් සමග 2T ඔයිල් විදිහට හඳුන්වන ඔයිල් වර්ගයක් මිශ්‍ර කරනවා. නමුත් හැම යන්ත්‍රයකටම මේ කියන 2T ඔයිල් මිශ්‍ර කරන්නේ නැහැ. ඔබ දන්නවා වර්තමානයේදී මේ වගේ යන්ත්‍රෝපකරණවල 2-stroke සහ 4-stroke ලෙස හඳුන්වන එන්ජින් වර්ග දෙකක් තිබෙනවා. ඔබ සමහර විට දන්නවා ඇති මේ 2T ඔයිල් යොදන්නේ 2-stroke එන්ජින් සහිත උපකරණවලට පමණයි කියලා. එහෙනම් ඇයි මේ 2T ඔයිල් 4-stroke එන්ජින් වලට යොදා නොගන්නේ? 2-stroke එන්ජින් වලට 2T ඔයිල් යොදාගන්නේ ඇයි? 2-stroke සහ 4-stroke එන්ජින් අතර තියෙන වෙනස මොකක්ද? 4-stroke එන්ජින් වලට ඔයිල් අවශ්‍ය නැද්ද? ඒක නයි අද අපි කතා කරන්නේ. අභ්‍යන්තර දහන එන්ජිමක් සලකද්දී අපිට ප්‍රධාන වශයෙන් එන්ජින් බ්ලොක් එක, සිලින්ඩර් එක, පිස්ටන්, ක්‍රැන්ක් ෂාෆ්ට් ආදී වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයක් දැක ගන්න පුළුවන්. එන්ජින් බ්ලොක් එක ඇතුලේ තමයි මේ සිලින්ඩර්, පිස්ටන් සහ ක්‍රැන්ක් ෂාෆ්ට් විදිහට හඳුන්වන කොටස් ඇතුළත් වෙන්නේ. එන්ජින් බ්ලොක් එක ඇතුලේ තියෙන සිලින්ඩරය තුළ පිස්ටන් එක ඉහළ පහළ යාමෙන් තමයි එන්ජින් එක තුළ සිදුවන අභ්‍යන්තර දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ක්‍රැන්ක් ෂාෆ්ට් ලෙස හඳුන්වන පිස්ටනයට දණ්ඩකින් සම්බන්ධ වෙලා තියෙන කොටස මගින් තමයි මේ එන්ජිම තුළ අභ්‍යන්තර දහන ක්‍රියාවලිය මගින් නිපද වෙන ශක්තිය චාලක ශක්තිය විදිහට පිටතට ගෙනියන්නේ. ඕනෑම අභ්‍යන්තර දහන එන්ජිමක සිදුවන මේ දහන ක්‍රියාවලියේදී එන්ජිම තුළ එක් දහනයක් සිදුවීමට එන්ජිම තුළ පවතින පිස්ටනය වටකීයක් භ්‍රමණය වීමට අවශ්‍යද යන කාරණය මත තමයි එන්ජිමක් 2-stroke ද 4-stroke ද කියලා තීරණය වෙන්නේ. 2-stroke එන්ජිමක නම් පිස්ටනේ එක් වටයක් භ්‍රමණය වුණහම තමයි එක් දහනයක් සම්පූර්ණ වෙන්නේ. 4-stroke එන්ජිමක නම් එක් දහනයක් සම්පූර්ණ වීමට පිස්ටනේ වට දෙකක් භ්‍රමණය වෙන්න ඕනේ. මේ විදිහට තමයි ඕනෑම එන්ජිමක් 2-stroke ද 4-stroke ද කියලා තීරණය වෙන්නේ. මේ කරුණ නිසා එක් එක් එන්ජින් වලට ඒ වාටම ආවේනික වාසි අවාසි ලැබිලා තියෙනවා. කොහොම වෙතත් වර්තමානයේ වෙද්දි ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ බව, පරිසර දූෂණය අවම බව කියන කාරණා 2-stroke එන්ජිමකට වඩා 4-stroke එන්ජිමක වැඩි නිසා බහුලවම භාවිත වෙන්නේ 4-stroke එන්ජින් සහිත උපකරණ. දැන් අපි බලමු 2-stroke එන්ජිමකට මොකටද 2T ඔයිල් අවශ්‍ය වෙන්නේ කියලා. 2-stroke එන්ජින් වලට භාවිත වන ඔයිල් වර්ගය නිසා තමයි මේ ඔයිල් වලට 2T ඔයිල් කියන නම ලැබිලා තියෙන්නේ. ඒ වගේම 4-stroke එන්ජිමකට භාවිත වන ඔයිල් වර්ගය 4T ඔයිල් ලෙස හඳුන්වනවා. 2-stroke එන්ජිමක් තිබෙන උපකරණයකට මේ 2T ඔයිල් යොදන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. ඒ තමයි ඉන්ධන ටැංකියට සම්බන්ධව පවතින ඔයිල් යෙදීමට සවිකර ඇති ටැංකියට මේ 2T ඔයිල් යෙදීම සහ ඒ විදිහට ඉන්ධනවලට වෙනම ටැංකියකුත් ඔයිල් වලට වෙනම ටැංකියකුත් නැති අවස්ථාවක අදාළ උපකරණයට යොදන ඉන්ධනත් සමග මේ 2T ඔයිල් යම් අනුපාතයකට අනුව මිශ්‍ර කරලා අදාළ උපකරණයේ ඉන්ධන ටැංකියට යෙදීම. අපට බොහෝ විට 2-stroke එන්ජින් තිබෙන යන්ත්‍රවල දක්නට ලැබෙන්නේ මේ ප්‍රීමික්ස්, එහෙමත් නැත්නම් පූර්ව මිශ්‍ර කිරීමකට ලක් කරලා ඉන්ධන සමග 2T ඔයිල් යොදන අවස්ථාව. 4-stroke එන්ජින් තිබෙන උපකරණවල වාහනවල මේ විදිහට 4T එන්ජින් ඔයිල් යෙදීම සඳහා වෙනම ඔයිල් යෙදීමට ටැංකියක් පවතිනවා. ඒ නිසා ඒවාට එන්ජින් ඔයිල් යෙදීමේදී පූර්ව මිශ්‍ර කිරීමකට ලක් කරලා යෙදීමට අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසයි අපට 2-stroke එන්ජිමක ඉන්ධනවලට 2T ඔයිල් මිශ්‍ර කරලා යොදනවා දක්නට ලැබුණත් 4-stroke එන්ජිමකදී එහෙම දෙයක් දක්නට නොලැබෙන්නේ. ඕනෑම එන්ජිමකට මේ 2T හෝ 4T එන්ජින් ඔයිල් අවශ්‍ය වෙන්නේ එන්ජින් එක තුළ සිදුවන ක්‍රියාවලියේදී එහි පවතින ලෝහ කොටස් එකිනෙක ගැටීමේදී ඝර්ෂණය නිසා ඒවාගේ සිදුවන ගෙවී යාම අවම කිරීමට. උදාහරණයක් විදිහට සිලින්ඩර් එක තුළ පිස්ටන් එක චලනය වීමේදී ඒවා නිරන්තරයෙන් එකිනෙක ස්පර්ශ වෙනවා. මේ එන්ජින් ඔයිල් මගින් කරන්නේ ඒ වගේ කොටස් අතර චලනයන්ගේදී ලිහිසිකාරකයක් විදිහට ක්‍රියා කරලා ඝර්ෂණය නිසා ඒ කොටස්වල සිදුවන ගෙවී යාම අවම කිරීම. ඒ කියන්නේ 2-stroke හෝ 4-stroke කියන ඕනෑම එන්ජිමකට අදාළ එන්ජිමට ගැලපෙන පරිදි සැකසු 2T ඔයිල් හෝ 4T ඔයිල් අවශ්‍ය වෙනවා. එන්ජිමක් එන්ජින් ඔයිල් නොමැතිව ධාවනය කළොත් අපට මේ පෙනෙන ආකාරයට එන්ජිමේ සිලින්ඩරය
පිස්ටනය ආදී කොටස් වලට දැඩි හානි ඇති වෙනවා අපට දැක ගන්න පුළුවන්. එතකොට 2T oil 4-stroke එන්ජිමකට යොදුවොත් මොකද වෙන්නේ? 2T oil නිර්මාණය කරලා තිබෙන්නේ එන්ජිමේ කොටස් සඳහා ලිහිසිකාරකයක් විදිහට ක්‍රියා කිරීමට සම්පූර්ණයෙන්ම ඉන්ධන සමග මිශ්‍ර වෙලා දහන ක්‍රියාවලියට සම්බන්ධ වී එන්ජිමෙන් පිටව යන ආකාරයට. නමුත් 4T oil වලින් සිද්ධ වෙන්නේ මීට තරමක් වෙනස් ක්‍රියාවලියක්. ඒ නිසා 2T oil 4-stroke එන්ජිමකට යෙදුවොත් ඒ වගේ එන්ජිමක ස්පාර්ක් ප්ලග් එකේ බිඳ වැටීම්, දුම්බට යව හිරවීම් වගේම අධික දුමාරයක් පිටවීමේ තත්ත්වයන් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට 2T oil 2-stroke engine එකකට යොදද්දිත් નિયમિત අනුපාතයට ඉන්ධන සමග මිශ්‍ර කර නොයදූ විටත් ඉහත සඳහන් කළා වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. මේ වීඩියෝ ඔයාලා තේරුම් ගන්න ඇති 2T 4T වශයෙන් හඳුන්වන engine oil ගැන. ඒ වගේම engine oil වාහනයකට යෙදීමට අවශ්‍ය වන්නේ ඇයිද කියන එක ගැන. 2-stroke 4-stroke විදිහට හඳුන්වන engine වර්ග ගැන වගේම 4-stroke එන්ජිමකට engine oil ඉන්ධන සමග කලින් මිශ්‍ර කරලා නොයොදන්නේ ඇයි කියලත් ඔයාලා තේරුම් ගන්න ඇති. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තවත් කෙනෙක් වෙනුවෙන් මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අමතක නොකර knowledge.lk subscribe කරන්න.